සහරාන් හිටපු කාමරේ සහරාන් එන්න කලින් කෞද හිටි. ඒක ලැඟුම් අරගෙන හිටිය කවුද. ඒක වාර්තාවෙලා නෑ ඒක උසාවියට වර්තා කරන්නෑ. නමුත් හෝටලේ පිළිගන්නවා ඒ කාමරේ ගෙස්ලා හිටියයි කියලා. චිනිවධාරියෙක් කියලා. ද ගෝටාබේ රජපක්ෂ මොකදති කියන්න. දැ ගෝටාබේ රාජපක්ස යාගේ කුමන්ත්‍රන පොතේ කියනවා අබුහින් කියල කියන්නේ තැමිල් නාඩුවල ඉන්න. ආගමික අන්තවාදී දේශනා කරන කෙනෙක් කියලා. තොකද මේ කතාටි අපි බැලුවම් පේනවා මේ කතා හතරක්. ආදයා කියනවා අබුහින් තමයි දෙ කාඩද සහරන්ට නිතර නිතර කතා කරලා උපදෙශ දෙන්න කියලා. නිලන්ත ජයවර්ධනත් ඒහා සමානව කතාවක් කියලා තියෙනවා අබුහින් පිළිබඳ. ඊළඟට පොලිසිය බාර ඇමතිවරය ඇවිල්ල කියනවා අබුහින් කියන්න නැනැ ඒ ඇවිල්ලා මේ බුද්ධිය අංශය නිර්ධාරිීක් කිය. ගොටේ රාජ පක්ෂ යාගේ කුමන්ත්‍රණය කියන පොතේ කියනවා එයා ආගමික අන්තවාදී දේශනා කරන කෙනෙක් කියන. මෙවැනි පරස්පර විරෝධී කතා හින්ද තමයි දැන් මේ කොල්ලො මහමොරකරු කියෙලගෙනාවේ අර සරත්වීරේකර හිට ඇමතිතුමාන මහමොලකරු කියලගෙනාවර නෞෆර් මල්ිය. නවරර්මවල විහවවෙෙන්ෙ කොේද යාහුව එන්න මේ දමුල්ල බස්ටෝල් එකේදී රෑට හවවෙන්නේ. විිසි එක් වනි දරෑ. මහමොලකර ඉන්දී බස්ටෝල්ටවල මොලකර හවේ ෑනේ දර සරත් වීරසේකර හාමලකරල් ත්තේ බස්ටෝල්ටිකක් සමාරෝදධ ව මහමලකර කියලා ජා විස්පපුල්ලව දාන්න ඇදවා සමාර් තවත් සමාරෝදධවිය මාහමොලකරු කියලා රිශා් බතුර දීන්ව දාන්න ඇදවා. ඒකයි අපි කියන්නේ මේක කවරවාඩ මැනිපු ලට් කරනවා අවරුවා මේක පිටි පස්ස ඉඳගෙන මේ මෙහෝ ඒ මෙහවන ක්ඩායම තමයි මාහාමොලකරුව කියලා තමයි අපි විශ්වාස කරයි එතකොට අවරුදු දෙකහ මාරක කාලය තුළ ඔහු පාස්කු බෝමප ප්‍රහාරය විින්ඩිතයන්ට හා ඒට සම්බන්ධ වෙච්චායට දනුවම් කරනවා. මා මොලකරු හොයාගන්නවයි කියන බරපතල ප්‍රතිඥ්ඥාවල් අපේ සමාජයේඉදිරිී ඔහු ලබාදුන්නයි කියන කපිදන්නවා. ඔහු බලයට ආපු ගමම්ම මේ සම්බන්ධව ඔහු කරේ. ශේෂයෙන්ම මේ පරීක්ෂණ පැවැත්තුපු කණ්ඩායමේ රවී සෙනවිරත්න ශානිී අභේසය කර ඇැතුළු. ඒ කණ්ඩායමේ හිටපු මේ පාස්කු බෝම්භ ප්‍රහාරයට සම්බන්ධව රජුවම පරීක්‍ෂණ දාකත්වය ලබාදීපු තිස් එක් දෙනෙක් ඒ නිලධාරීන්නවා වහාම මාරු කලා. ඕ නොෙම්බර් මාසේ දානම්මවෙනිදා දියුරුන් දෙනවා. ඊට දවස් දේකට පස්සේ මේ රටේ අගමැතිවරයා දියවුරුන් දෙන්න කලින් ඕගේ ප්‍රධානම කාරර්ය වුුණේ ශානි අභේසේ කර. මහත්මයාව ඒ නිලයෙන් අයින් කරලා, ඒ පරිීක්ෂණොලෙන් අයින් කරලා ඔහු ගාල දිස්්‍රක්කේයට මාරු කරල යවපේක තමයි, ගෝටාබේ රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරයා හැටියට පත්්‍යච්ච ගමන් කරපු පලවැනිම රාජකාරිය. තොට ඒක තුළ අපිට පේනෙන්න තිබුණ දේ තමයි. ඔහු මුල ඉඳම්ම මේ පරීක්ෂණ ඉස්සරහට ගෙනියන්න මේ පරීක්ෂණ තුළ හෙිදරව් වෙන කරුණු ඉදිරියට ගෙන යන්න ගෝටාබේ රාජපක්ෂ ජනාධිපතිවරයා කිසි විටකත් ඉඩ ලබා දුන්නේ නැයි කියනෙ එක පැහැදිලිව පේන්න තිබෙනවා. මොකද වූ මේ පරීක්ෂණ කණ්ඩායම අයින්කිරීම තුළම ඕගේ අධිෂ්ඨානය හා වගේ ඕමනාවනේ මේ පරීක්ෂණ යට ගැසිය යුතුයි. හෙමනැත්තම් මේ පරීක්ෂණ වෙන දිසාාවකට හැරවිය යුතුයි. ඒ සඳහා ඔව කරුණු කීපයක් ඔවු ක්‍රියාමාර්ග ගත්තයි ගෙන එක පවුගේ කාලය පුරා මේ පරීක්ෂණ දියා ැලුවම අපිට පේන්න තිබෙනවා. එතකොට අපි මෙච්චන කල් මේ වෙච්ච සිදුවීම් දයා බලනකොට අපිට පේනවා මේ හොඟක් සිදුවීම් හෙළිදරව් වෙලා තිබෙනවා. මේ හොඟාක් සිදුවීම් එළිදරව් වෙලා දවසගානය අලුත් අලුන් සිද්ධීම් වාර්තා වෙනවා. අුත් දවසගානය අලුත් අලුම් සිද්ධීම් වාර්තා වෙලත් තවම අපිට මේ පරීක්ෂණ තුළ. සහරාන්ට උදෞකරපු සහරාන්ට මෙහයෝපු කණ්ඩායම කෞුද කියලා හොයා ගන්න තවමා අපි අපෝසත් වෙලා තිබෙනවා. දැඟෝ ලෝකයේ කිසිම තැනක මෙවැනි ප්‍රහාරයක් වනාම අපේ රටේ මේ සහරන්ගේ ප්‍රහාරය වගේ කරුණු හෙළිකරව වෙලා නෑ. දවසගානය අලුත් කරුණු එළියටේනවා. අපි දන්න එක පැත්තකින් කාඩිනලඋන්වහන්සේ. කරුණුවාර්තා කරනවා, කතෝලික පල්ලිය පැත්තෙන් කරුණුවාර්තාාවෙනවා. ඒවගේම පොලිසියේ හිටපුූ. රාමේරිය විශ්ෂාමගිය පොලිස් නිලධාරයෙන් අලුත්කරුණු වාර්තා වෙනවා මාධ්‍ය අංශතුළ අලුත්කරුණු වාර්තාාවවා දේශපාලක්ඥන් හැටියට අපි පාර්ලිමේතුව තුළ අුත්කරුණු කියලා තිබෙනවා ඒවගේ දැන් ආණ්ඩුවත් එක එකතු වෙලා ඉන්න අපේ පැත්තේ ඉඳන්ගිය ඇමතිවරු දෙන්නම පාර්ලිමේන්තුවේ විපක්ෂ ඉන්න කාලේ කොයි තරන් කරුණු හෙළිදරෝ කරල තිබෙනවා නමුත්ඒ එක කරුණක්වත් අලුතයෙන් හෙළිවුනාට ඒ ඉස්සරහට යන්නේ නෑ. ඒ තම අවාසනාවන්තම තත්තේ. අලුත් කරුණු එලිදරව වෙනවා නමුත් ඒ කරුණු පිටුපස්ස හබාගෙන යන්නේ නෑ. ඒවා හැමත් හැම එක තැනම ලොක් වෙනවා. අපි දන්නවොද මඇත ඉතිහාසේ අලුත්ම කරුණ තමයි අපි දැක්කේ. අසාත් මවුලානා කියන පිල්ලයාන්ගේ එයාගේ පැරාමිල්තෙරි ගණ්ඩායම හිටපු කෙනෙක් අලුත් කරුණක් ඉදිරිපත් කරා. එය අලුතෙන් කරුණු කීපයක් ඉදිරිපත් කරලා කිව්වා මේ මේ කරුණු පිල්ිබඳව. එයාගේ කතාවක් එය හෙළිදරව් කරා. ැ මේ කතාව පිළිබඳව ඇත්ත නැත්ත හොයන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සැප්තැම්බර් මාසේ කොමිසුමක් පත් කලා. ජස්ටිස් එකනේ හිටපු විනිශ්කාරවරුවක් වන ඉමාම් මැතිතුමාගේ මූලිකත්යන් එතුමා කොමිසමක් පත් කර. ඒ කොමිසම දැම් පත්වෙලා මාසහ තක් වෙනවා. ජනාධිපතිතුමා කිව්වේ මේ කොමිසම පත් කරන්නේ අසාත් මවුලානා ඒ ඉදිරිපත් කරල තිබෙන කරුණුකාරණා ඇත්තද නැද්දද කියල බලන්. මාස හතක් වෙනවා අපි දන්න එනෑ ඒ කොමිසම් වාර්තාවක් ඉදිරිපත් වනාද නැද්ද. ඒ කොමිසමට මොකද වනේ. අසත් මවුලානා කියපු දේවල් ඇත්ත කරුණුද එමනතැන් ඒවා අසත්‍යද කියලා හොයා ගත්තද. අපිට පේනවා ඒ ගැන කිසිම ආකාරය හෙළිදරව්වක් වෙලා නෑ. ද ජනාජපතිතුමා මාස හතක් වෙනවා මේ කොමිසම පත් කරලා, ඒ මාසහට ම හිදන්නන්නේ වාර්තා තුනක්්‍යතරවගේ ඉරිපත් කරන්න පුලුවන් කාලපරිච්චේද තිබෙනවා නමු අද වෙනකම් ඉදිරිපත් එලා නෑ. ඒක තුළ තමයි අපිට මේ සැකය තවතාව වැඩිවෙන්නේ. රනිල් වික්‍රම සිංහ ජනාධිපතිවරයා ගෝටාබේ රාජපක්ස්ත ජනාධිපතිවරයා ඉවත් වනාට පස්සේ ඌ අගමති තනතුරට එකොට ඔහු පොරොදුවක් ලබාදුන්නා රටේ ජනතාවට. ඒ පොරොන්දුව තමයි ඔහ පාස්කු බෝම්භ ප්‍රහාරය වින්දිතයන්ට සාධානත්්‍යයක් ිෂ්ට කරනවයි කියලා. ඊළඟට ඕකිවවා ස්කොට් ලන් යාඩ් පරිීක්ෂණ කණ්ඩායමාකට මේක බාර දෙෙනවයි කියලා ඕහ දා අගමැති වෙනකොට ඌපොරොදුවක් ලබාදුන්නා. නමුත් ඔහු ජනාධිපති වුණට පස්සේ අපි දැක්කා ජර්මණිය කරපුයේ සංචාරයේදී ජනාධිපතිතුමා කියේනවා මාධ්‍යවලට විදේශීය ආයතනවල සයෝගයක් අපි අවශ්‍ය නැයි කියල කියේනවා. ඇ නිල් විික්‍රමසිං ජනාධිපතිවරයා වෙනස් වු. අගමැති වෙනකොට හොයන් ඕනේ කියලකිවවා විදේශීය ආරක්ෂකංශල සයෝගේ ලබාගන්න වයි කියලකිවවා නමුත් වූ ජනාධිපති වඋනාට පස්සේ හ කියනවා දැන් ඒ අවශ්‍යතාවයක් නෑ. ඒහින්ද තමයි ඔ අසාත් මවුලානගේ කරුණු ගැන හෙළිදරව් වෙච්ච පත්කරපු කොමිසම ගැන. අපි කියන ඒ කොිසමත්්‍ය තුමා පත්කරේ මනම් බොරුවට තමයි. අපි රවටන්. මේ සමාජයට කරුණු එලිදරව් වෙලා තියන වසංකරන්න තමයි ජනාධිපතිවරයා මේ කොමිසම පත් කළේ. මොක ඔහුටත් දැන් ුවමනාවක් නැහැ කියන එක අපිට පෙනී යනවා ඕහගේ ක්‍රියාමාර්ගවල. ඔවුත් මේක හංගන්න කටයුතු කරනවද කියන සැකය දැන් අපි තුළ ඇති වෙලා තිබෙනවා. මොහ්ද ඕගේ ක්‍රියාමාර්ග තුළ ඔහු රාජපක්සලගේ ස්සිරකරුවෙක් වෙලා තිබෙනවා. රාජපක්ෂ පාලනය පෞ්ග කාලෙම මේක යටපත් කරන්න උසාකර? යටපත් කරන්න උත්සා කරන කරුණු කාරණා රාශයක්ක් මතුවවෙලා අතිබෙනවා මේක කරපු පරරික්ෂණ නිලධාරින් සසිියලු දෙනාම මාරු කරල යව්වා මේකින් හෙළිදරව්වෙච්ච කරුණු ඉස්රට අරගෙන කියන. ඒවාගේම මේකට සම්බන්ධ නැති අයව සම්බන්ධ කරන්නන්නේ ගොල්ල උස්සා කර අපි දැක්කා නීතිීක්නව වරේක්ව මේක මහමොල කරන්න ඇතුවා රිශා්බතුර දීන්ව මේක මහමොල කරන්න ඇදවා ඊළඟට ඕුගේ සෞෝදරයව මේක මහමල කරන්න ඇතුවා ලාට අත්ස්සාලව මේක මහමොල කරන්න ඇතුවා. ඇයි මේකට සම්බන්ධ නැති උදවව සම්බන්ධ කරන්න ඇද. ඒ කරන්න හැදුවේ ඇත්ත මහාමොලකරුව හංගන්න. ඇත්ත මහාමොලකරුව හමුුවන්ගන්න තමයි ආණ්ඩුව මේකට සම්බන්ධතාවයක් නැති අයව සම්බන්ධ කරලා පෙන්න්න නැදුව මේ ගොල්ල තමයි හාමොලකරුව කියලා. ඒ හින්දම්ම තමයි මේ සැකය වඩ වඩා තවුරුුවවෙන්නේ. ඒඉන්ද තමයි පි රණනිල්ලික්‍රමසිංහ ජනාධපතිවරයාගෙන් බලාපොරොත්තු වනේ ඕ අගමැති වුණනාට පස්සටේ ඒ ලබාදපු පොරොන්දුව ඕ ස්ෂට කරයි කියලා. තත් අපිට පේනවා, ක ඉෂ් කරන පාටක් නෑ. ඒවගේ තමයි මේ දැන් අපි දැක්කා විශේෂයෙන්ම ද ගෝටාබේ රජපක්ෂ මැතිතුමාගේ ඔවු ජනාධිපති කමෙන් එලවන්න ගැන හ පොතක් ලල තියෙනවා කුමන්ත්‍රණය කියලා. දැ එ පොතෙත් තියෙනවා පාස්කු බෝහ බෝම ප්‍රහාරය සම්බන්ධව පිටු ගණනාව ොහු ලියල තියෙනවා. පිටු එකසි හදලිස් එකේ ඉඳං පිටු තියක් හදලියක් තිබෙනවා ඔහ මේ පාස්කු බූම්ප පාරය සම්බන්ධව කරුණු කෙල තිබෙර. ඔහ කරුණුවල ඔහ කියනවා එක තැනක අබුහින් එක අබුහින් කියල කියන්නේ හාදයා එමන තන් සහරාන්ගේ බිරිඳගේ කටුත්තරේ අනුව සහරාන්න එක්ක නිතර නෙතර ඉන්දියාවේ ඉඳගෙන ලංකාවේ මුස්ලිම් ජනතාව කතා කරන දෙමල භාසාාවෙන් කැඩිච්චද මෙමනත්න් ඒ භාාවෙන් කතා කරන සහරාන් ඒ අබුහින්ගෙන් ටෙලිෆෝන් කොල් එනකොට සහාදියාට පවා ළඟඉන්න එපා කියලා එයාත් අයින් කරලා කිසිම කෙනෙක් නැතුව තමයි කතා කරන්නේ කියලා තමයි. අබුහින් ගැන හාදයා ජනාධිපති කොමිසම දීපු කට උත්තරේ තියෙන්. එතකොට නිලන්ත ජයවර්ධන ඇවිල්ලා කියන අයිදගෙන යාගේ කට උත්තරේදී. අබුහින් කියන පුද්ගලයා නිතර නිතර සහරන්ට කතා කරල තිබෙනවා. ඔහු මේ බෝම්භ ප්‍රහාරය අවුලු වන්න ක්‍රියා කළ කෙනෙක් කියලා, නිලන්ත ජයවර්ධන අබු හින්දුව ඒව හඳුන්න්නලා තිබෙනවා. ඒවගේම පෞගිය අවුරුද්ධේ පස්කු බෝප පහර සම්බන්ධ විවාදදී. නීතිය හා සාමය පිළිබන්ඳ වර්තමාන ඇමතිවරයක් කියනවා අබුහින් කියලා කියන්නේ ඒ ඒ බුද්ධි අංශෙන් නිලධාරියෙක් කියලා කියනවා. ඕ කියනන මොනබුද්ධ අංශේද කියලා. ඕගේෙනවා ඒ බුද්ධියංශය නිලධාරියෙක් කියල. ගෝටාබේ රජපක් සමොකද කියන්න. දැ ගෝඩාබේ රාජ පක්ස. යාගේ කුමන්ත්‍රන පොතේ කියනවා අබුහින් කියල කියන්නේ ටැමිල් නාඩුවල ඉන්න ආගමික අන්තවාදී දේශනා කරන කෙනෙක් කියලා. තොරද මේ කතාටි අපි බැලුවම් පේනවා මේ කතා හතරක්. ආදයා කියනවා අබුහින් තමයි දෙ කාරද සහරාන්ට නිතර නිතර කතා කරලා උපදේස් දෙන්න කියලා. නිලන්තජයවර්ධනත් ඒහා සමානව කතාවක් කියලා තියෙනවා අබුහින් පිළිබඳ. ඊළඟට පොලිසිය බාර ඇමතිවරය ඇවිල්ල කියනවා අබුහින්ට කියන්නේ නැහනැ එයා ඇවිල්ලා මේ බුද්ධ අංශය නිර්ධාරීක් කියලා. ගෝට අභේරාජ පක්ෂ යාගේ කුමන්ත්‍රණය කියන පොතේ කියනවා එයා ආගමික අන්තවාදී දේශනා කරන කෙනෙක් කියලා. මෙවැනි පරස්පර විරෝධී කතාහින්ද තමයි. අපිට මේ පිළිබඳව සැකේ මතු වෙන්නේ. ඉළඟට රවීශන විරත්න හිටපු නියෝජ පොලිස්පතිතුමා පැහැදිලිව කියනවා ජනාධිපති කොමිසම ඉදිරියේ සහරන්ට උඩින් කෙනෙක් ටා කිය. ලියලත් දෙවා එඒයාගේ නම කොමිසමට කවුද සහරාන් ඩිගිඉදිය කියන. සහරන් මේ උප කෙනෙක් ඉඩිය කියලයක් කියනවා. එ කෞද මේ වවේ. තොට දැන් අපිට තියෙන අපි ගැටලු මේ පිළිබඳව මේ සමාජය තුළ සැකයක් කතිකාවක් ඇතිවෙලා තිබෙන්නේ අපිට වාදයක් විවාදයක් නෑ මේ බෝභ පිපිරීම කරේ සහරාන් කෙනනෙක දන්නවා. නමුත් තියන ප්‍රශ්නය තමයි සහරාන් වගේ කෙනෙක්ට මරාගෙන මැරෙන්න්න ප්‍රහාරයක් එල්ල කරන්න තරම්. එයාට හයි්‍ය ශක්තිය ඒකට අවශ්‍ය පුපුොරණ ද්‍රව්ය ඒකට අවශ්‍ය ආවරණය ඒකට අවශ්‍ය මුදල් ඒකට අවශ්‍ය සම්බන්ධතා ඒකට අවශ්‍ය අනිකුත් බෞතික සම්පත් ඒවා ලබා දුන්නේ කවුද. එකයි අපි නිතරම කියන්න. එමනම් ඒක පිටිපස්සේ කවුරු වර ඉන්නවා සහරනුව මෙහෙපු කෙනෙක්. ඒ මෙහෙපු කෙනාව තමයි අපි හැමෝම අඳුරන්නේ මහමොලකරු කියලා. දැන් මේකොල්ලො මහමොර කලු කියල කෙනාව මේ සරත්වර සකර හිට ප ඇමතිතුමා හාමොලකරු කියෙලගෙනවර නවර් මල වියද නවරර්මවල විහු වෙන්න කොේදේ හු වෙන්න මේ දමුල්ල බස්ටෝල් එකේද රෑට හවු වෙන්න විිසි එක්වෙද රෑ මහමොලකරු ඉදියේ බස්ටෝල්ටවල මේක මේ ඔපපු මාමොලකරු නවෆර්මවල විෙනම් හු බස්ටෝල්් එකේ රෑට ඉන්න නෑනේ. හ එමනම් මේ ප්‍රහාරය වෙන්න කලින් හ කොහරරි කිල්ලව හැන්ගෙන්න්නප. හමොලකර හව නෑන දුර සරත් වීරසේකන හමලකරුල්ල ගත්තේ බස්ටෝටිකින් සමමාරෝදවිය මහමොකර කියලා ඉජාදීස්පපුල්ලව දාන්න ඇද. සමාර්තවත් සමාරදවිය මහාමොලකරු කිය රිශා් බතුර දීනව දාන්න දවා. ඒයි අප කියන්නේ මේ කවුරුවාඩින් මැනිපු ලට් කරනවා. කවරවානි මේක පිටිපස්ස ඉඳගෙන මේක මෙහෙෝනවා. ඒ මෙහෙවන කණ්ඩායම තමයි මහාමොලකරුව කියලා තමයි අපි විශ්වාස කරයි. එතකො දැන් මේ පරස්පර විරෝධී කතාටික බැලුවම අපිට පේනවා මේකේ ඉතාම බරපතල සැක සංකා මතුවන තැන්තියෙන හින්ද තමයි හිටපු නීතිපතිතුමා දප්පුලද ලිවේර මැතිතුමාත් මේ පොත කියවල ඔහුත් කිව්වේ මේක කුමන්ත්‍රණයක් කියය. ඔහු මේ ජනාධිපති කොමිෂන් වාර්තා සියලුම වාර්තාා වෙලුම් ටික ූ කියවල තියෙන. කියවල තමයික මේක ගැන කමන්ත්‍රණයක් මේක පිටි පස්සේ තියෙනවා කියෙන සැකයක් අපිට තියෙනවයි කියලා. මේ දනහතිපති කොමිසම් වාර්තාව කියවල බැලුවම මේ අපිට දුන්නේ ඒ වාර්තාවයි යවසන් වාර්තාාව විතරයි. අපිට දුන්න ඒ එක වලුමයි මේ වලුම මේ කියවල බැලවවා ඒක රල ම තු ස්ථකා යනෙන ඉතුර වෙලුම්ට ඒවලුම්ටි ොක්කොම කියෝල ඒසාක්කිටිකොක්ොම කියල බැලුවම අපි ේෙනවා අඉදගෙන මේක යම්කිසි ආරය කොමත්‍ර කාරී වැඩ පිළි වලක් මේ සිද් වෙලාති. හිදම තමයි ගෝටාපේ රාජපක්ෂ ජනාධීපතිවරගේ ක්‍රියාකාරකම් ගැන ඔහු මේ බුද්ධ මඔහු මේ ඉන්න අපරීක්ෂණ නිලධාරින් ටික මාරු කරනට ඔවුම අයින් කරනකට අපරාධ පරරිීක්ෂණ දෙපාර්තමේන්තුවයි නිලධාරින් බාස හයෙන් හයෙන් ඔවු හත්දනෙක් අට දෙනෙක් ඒක අධ්‍යක්ෂකොරු මාරු කරනකොට ඒ සැකේ ඇතිවුණේ. එක තමයි යථාර්ථය ඒ කාල තුල අවුරතු ි මාරතුල ප අපරා පරික්ෂණ දෙ පාර්තමේතුවේ අධ්‍යක්ෂකවරු හද නැක්තරගේ මාරු කරල තියෙනවා. ගෝටාබි රජ පක්ෂ. මාස හයන් අයට වූ මාරුල්ලලා තිබෙන. ඇයි එම මාරු කරයි. ඇය ශාන්‍ය අපේ සේ කරව පරික්ෂණෝලින් අයින් කරේ. ඇ නිලධාරින් තිස්සෙක්දනාව පරිීක්ෂණෝලෙන් අයින් කරල දැන්නේ. ඇයි අලුත් කන්නායමක් දැම්මි පරීක්ෂණ ඉදිරියටට කෙන. ඒකයි අපි මතු කරන්නේ පරීක්ෂණ හරිපත්තට ගෙනය කියන අපි කියන දේ අපි කියන්නෙත්ක තමයි කාඩිනල් උන්හසේ කියන්නෙත් තයි කතෝලික සභාව ඉන්න ඒ පූජකවරු කියන්නෙත් මේකම තමයි. ඒඉන්ද තමයි අපි කියන්නේ මේ පරීක්ෂණ ගැන පූර්ණ අධිකරන බලය තිබෙන කොමිසමක් පත් කරන්න ඕනේ කියලා. අපි එක ලින් අපි හෝජනා කර ඇතිබරා නමුත් අපිට පේෙනවා අරනිල් ික්‍රමසිංහ ජාධිපතිවරයා ඒ කරන්න මලිකමක් දක්වන. ජනාධතිපති බලසල යෙන්ීමට කොමිසම පත් කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මැලිකමක් දක්වන්නේඇයි ඔහුටත් වගකීමක් තිබෙනවා මේ හොයන්න. මොකුද ඌ අගමතිවරයා කාලය තමයි විනාශේ සිද්ධ වනේ. ඒද හටත් මේකින් ගැලවෙන්න බෑ. ඒයි දලමයි අපට ඔඕු නිතර අපි ඔහට අපි හුට මතක් කරන්න මේද කරන්න කියලා නමුත් අපිට පේනවා ඔ ඔහු ඇවිල්ලා මේක මගරමින් ඉන්න. අපි දැකට ඒය පෙරේදා. ශෂෙන්ම නාලිකාවක් තුළ අිත් ධර්මපාල කියන අහිටපු පොලිස් නිලධාරී වරයා විශාල කරුණු ගාණනාවක් එලි දරව කල්ලති බෙනවා. ජමිල්ට් කෞද තාර් මුතුදරායි ද ෙිෆෝනන් කොල් එක දුන්න එලියට එන්න කියලා ඒවගේ කරුණු රාශියයක් කොලල් ි රව කරලති බෙනවා. හමනං ඇයි අජිත් ධර්මපාල කියන මෙහිටපු පොලිස්නිලධාරේ විශ්්‍රාමික පොලිස් නිලධාරිියගෙන් කට උත්තරයක් ලබාගන්නන්නේ නැත්ති. ඇයි ෝගෙන්. ක ත්තේ අරගෙන ඒ කරුණු ගැන පරික්ෂා කරන්න නැත්තේ. දැන් අපි දන්නවා අපේ රටේ ඉන්න පාතාල කල්ලි සාමාජිකය වල්ලන්න අපරාද පරිීක්ෂණ දෙපාර්තුමේන්තුව අපි දන්නවා මැද පිරිදිග රටවල්ලට කියලා එමල්ලෙනවා එම සැකට පුද්ගලියොත් ගෙනාව මේ මඇත කාල ඉදිත්ගෙනාව. දැන් අස අසාත් මවුලාන ඉන්න තැන ඔක්කොම දන්නවා. අසාත් මවුලාන බරපතල කරුණුකා කාරණා කීපයක් කිව්ව. අසාත් මවුලාන කිව්පේ එක කාරණාවක් තමයි වනත විල්ලුව කියන ප්‍රදේශයේදී දැන්ඉන්න බුද්්‍ය අංශයේ ප්‍රධානයයි සහරානුවයි මොනගැස්සුනයි කියනෙ එක. ඒවගේම තමයි හිටපු නියෝජ පොලිස්පති රවිශන වෙරත්න මහත්මයා ඕ රපවානි සම්මඛ සාකච්ඡාවේද. ඕු කියනවා වනාත විල්ලුවේ පුරණ ද්‍රෞ්ව්‍ය තිබුණයි කියලා අපරාධ පරිීක්ෂණ දෙ පාර්තම ේන්තුවට. ආරංචිය ලැබනම ඒ ොරතුරු ලබුනම එතන් ශානය බසේකර එතට යනකොට ශාන අභේසේකරට කලින් එතන හමුදා බුද්ධ්‍යාංශය නිධාරී නැවිල්ලා හිටියයි කියලා ඕ ප්‍රසිද්ධියයේ ප්‍රකාශ පත් කරල තියෙනවා. එතකොට මේ තැන පිළිබඳව රබීෂනය විරත්න මහත්මයක් කියන දේත් ඒවගේම අසාත් මවුලානා කියන දේත් සමපාත්ත වෙන. ඒ දෙකමයි එක තැනක් බවට පොත් වෙලා තිබෙනවා. ඒහින්ද තමයි අපි ආහ්ඩුවට කියන්නේ අසාත්මවුලානා ඉන්න රටකට ගිල්ලා රට තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඔහුව ගෙනල්ලා ඔහුගෙන් කටඋත්තරයක් අරගෙන මේ ප්‍රකාශයේ පිළිබඳව ඉදිරිී විමර්ශණ කරන්න නැත්තේ ඇයි මොකද ඔහු කියනවා ඔහු ඔහ ඇවිල්ලා මේ පිල්ලයන්ගේ ට්‍රිපෝලි පැටුන් එක හිටපු සාමාජිකයේ පිල්ලයන්ගේ සම්බන්ධිකාරක නිලධාරියක් ැටියට ඔහ වැඩ කරල තිබෙනවා. ඔහු එසේ මෙසේ පුද්ගලය එක් නෙමි ූ කියන කරුණුකාරණා පිළිබඳ සත්‍යත් තියෙනවද සත්්‍යතාවයක් නැද්ද කියනේක හොයල බලන එක තමයි ආණ්ඩුවේ වගකීම. නමුත් අපිට පේන තිබෙනවා ඒ කරුණු ගැන ආණ්ඩුවාර බීරි අලින්ට වීනාවාදනය කරන වගේ තමයි ආණ්ඩුව ඇසිරෙන්නේ. ඒ ගැන කිසිදු ආකාරය අදහසක්කෝ ඒ ගැන විමර්ශණය කරන්න ඔවුන් ඉස්සරහට එන්නේ නෑ. ඒවගේම තමයි දම් මම ඕගල්ලන්ට ඉරිපත් කරනවා දම් මේ අපි සියලු දෙනාම දන්නවා. ද මේ නඩු විභාගයක් කැනවා. දැ මේ නඩුවිභාගය මහදිකරණය මාධිකරණය මේ නඩු විවාාග කරන පටන් අරගෙන තිබෙනවා. දැ නඩුවිා යන අතුරතුරද වැදගත් කරුණු දෙකක් අනාවරණය වෙලා තිබෙනවා. ඒ වැදගත් කරුණු දෙක තමයි. දැන් සහරාන් බෝම්බේ පුරගත්තේ ශැංගිලා හෝටලේකයිනෙ අපි සසිරු දෙනාම දන්නු. එය ශැංගිලා හෝටෙලේට නවාතැන් ගෙනන්න එන්නේ දෙදාස් දහනමේ ගැන දෙදස් දහනමේ අපේල් මාසේ විසිවෙනිදා රාත්‍රිය තමයි ඔහු හෙට ලැගුම්ගන්න එන්න ගිස් කෙනෙක් හැදිියට ඕහගේ කණඩ ඇමයි එන්නන්නේ එතැට එන්නේ. එතකොට ඔහු ඇවිල්ල එහි නවතින්නේ හයවැනි තට්ටුවේ හයසිය දාසයවෙනි කාමරේ තමයි ඔහු ලැඟුම් අරගෙන තියෙන්. කාමරංක හයිසිිය දාසය. හයවැනි තටටුව. තොර මේ බෝභ පිපුරුණාට පස්සේ සැංගිලා හෝටලේ තිබෙන සියලුම කාමරවල ඇැගුම් ගෙන ටපු ඒඒ නවාතැන්ගෙනමු හිටපු ඒ අමුත්තන් පිළිබඳව විශාල විස්තරයක් උසාවිෙන වාර්තා කල්ල තිබෙනවා. සියලුම කාමර පිළිබඳ. කාමර එකක් ඇරෙන්න්න. කාමර එකක් ඇරෙන්න්න සියලුම කාමරෝල විස්තරවල් ලීලතියෙනවා. ඒඇන්නේ බෝම්බ පිපිරන්න සති දෙකකට කලින් ඉඳම්ම ඒ කාමරෝල හිටපු අය කවුද ඒ සියලු වාර්තා උසාවියට මේ වෙනකොට වාර්තා කල්ල තිබෙනවා. නමු සහරාන් හිටපු අයසිය දාසය කාමරේ සහරාන් දෙදස් දාහනමේ අප්‍රේල් මාසේ විසිය වෙනිදා රාත්‍රියයේ එතට නවත එන්න කලින් ඒ කාමරේ කවුද හිටිය කියන එක වාර්තා වෙලා නෑ. දැන් සහරාන් හිටපු කාමරේ සහරාන් එන්න කලින් කවුද හිටියි. ඒක ලැඟුම් අරගෙන හිටිය කවුද. ඒක වාර්තා වෙලා නෑ. ඒක උසාවියට වාර්තා කරන්න නෑ. නමුත් හෝටලේ පිළිගන්නවා ඒ කාමරේ ගෙස්ටලා හිටියයි කියලා. සැංගිලා හෝටලේ පිළිියර ගෙන තිබෙනවා ඒ කාමරේ සාරාන් ලැඟුන්ගත් කාමරේ ගෙස්ලා හිටියා කවදේ ගෙස්ටලා ඒකල් බඳ තොරතුරු නෑ ඊීළඟ තවවා අබිරාසක්. හෙම කෝමද වෙන්නේ හමෝද ඒ හයසීද දාසේ කාමරේ රන්ට කලින් කෞුද හිටිය කියලා වාර්තාවෙන්න ඇත්තේ අනිත් හැම කාමරයකම ස්මාසේක කාලයක් කවුද හිටිය කියලා වාර්තාවල් ලබා දීලා දීෙනවා. හයසිය දාසේ කාමරේ කෞද හිටිය කියලා වාර්තාවල් ලබා දීල නෑ. එහෙම කාටද ඉන්න පුුවන් හෝටලේ තමන්ගේ නම ලියාපදිංචි නොකර තමන්ගේ නම එතන ඇතුළත් කරන්න නැතුව එහෙම ඉන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවත්. මම ඉගෙන හොය බැලුව පි හොයා බැලුවම අපට වාර්තාාවෙනවා එහෙම හෝටලයක තමන්ගේ වාර්තාාවල් දෙන්නතුව ඉන්න පුළුවන් කීප නමක්කින්නවා.ීප ඒම කැටගැරයක් තියෙනවා. රාජ්‍යතාන්ත්‍රික නිලධාරි රාජ්‍යතාාන්ත්‍රික නිලධාරීන්ගේ ආරක්ෂකංශන්නයි. ඒවගේම ආරක්ෂකද දෙපාර්තුමේන්තුවෙන්නේ හෙළ නිලධාරින් බුද්ධියන්ංශය ඉන්නනි ඒල නිලධාරින්. ඒොල්ල කාමර හොල ඉන්නවනම් ඒවා වාර්තාාවන්නේ ැ කියනක තමයි අපිට දැනගන්න තිබෙන කරුණු. ඒද සහරාන්ගේ කාමරේ සහරන් එන්න කලින් කෞුද පාවිච්චි කළේ ද මේක අභිරාසක් ැටියට මේ නඩු විභාගයේදී අපිට වාර්තා වෙනවා එක පවතිනවා. ඒවගේම තමයි ඊළඟට ඊළඟ කාමරරි කැන සහරාන්ගේ කාමරයට ළඟෙන් තිබුණ කාමරයක් තිබෙනවා කාමරංක හයිසිය විසිත් වුණෑ කාමරංක හයිසිය විසිත් වනෑ. එතකොටද දැ සැගිලා හෝටලේ මේ බෝබය පිපපුරුණාට පස්සේ තකතියාගන්න හෝටලේ විසින් ගණන් හදා බැලුවා. ඒක අනේ හෝටලේ ඉන්න ගෙස්ල කීදනෙක් ගතනය වුණාද. කීදනෙක් තුවාල වනාාද. කීදනෙක් රෝහල් ගත වුණාද. ඊළඟට කී දෙනෙක් නීත්‍යනුකූලව හෝටලයෙන් පිටමං වුනාද කියලා ඒගොල වාර්තාවක් කදලතිබෙනවා. ඒ වාර්තාවේ කීප දෙනෙක් ගැන සඳහන් වෙන්නේ නෑ? ඒ සඳහන් වෙන්න ඇති පුද්ගොලයෝ හිටපු කාමරයක් තියෙනවා සාරාන්ගේ කාමරයට ලඟින්තිබුණු කාමරයක් පාමරංක හයිසිය විසිත් තුනෑ. අන්න ඒ කාමරේ හිටපු කට්ිය කෞුද කියලාවාර්තාවෙන්නේ නෑ. ඒගොල්ලු ගාතනය වෙලත් නෑ ඒගොල්ලු තුවාල ලබලා රෝහල් ගත වෙලත් නෑ ඒගොල්ලො නියමාක්වි විදියට හෝටලේ නීති්‍යානුකූලව ඒගොල්ු චකව් පෙලත් නෑ එහෙමනං ඒ කණ්ඩායම ගැන ඇයි පරීක්ෂණ කරන්න ඇත්තේ ඒ කණ්ඩායම කෝයදඉන්නේ. ගොල ට පිටමංගුනාද ඒමලත්න් අපේ රටේ තවම ඉන්නවාද ඒගොල්ල ගැන යි අපරාද පරිීක්ෂරත පාර්තමේන්තුව පරීක්ෂණ කරන්නේ නැත්තේ ඇයි. ඒගොල්ලෝ ඇයි ඒගොල් අුව නඩුවට සම්බන්ධ කර ඔන්න ඉදිරිපත් කරන්න නැත්ේ. බරපතල කාරණාව. සාහරාන්ග කාමරේ ලඟින්තිපුුණු කාමරේ. කාමරංග විසිතුනෑ. ඒක එඉට පුද්ගොලෝ ගැන කිසිතු ආකාරය සඳහනක් පවෙන්නේ නෑ. ඔන් තුවාල ලබලත් නෑ ඕ රෝල් ගත වෙලත් නෑ නීති අනුකූල විදිට ඔුන් චෙකව් පෙලත් නෑ. හෙමනම් අපි ඒ හින්ද තමයි අපි කියන්නේ. මෙන්න මේ කරුණු හින්ද තමයි අපි කියන්නේ මේක යම්කිසි කණ්ඩායමක් මෙහෙ ඔපු ප්‍රහාරයක් කියලා. ඒ කණ්ඩායම කවුද කියල හොයා ගන්න එක තමයි මේ රටට ජාතිකාරක්ෂාවට අත්‍යවශ්‍යම දේ මොකද ඒ කණ්ඩායම නිදාසේ ඉන්නකං අපේ රටේ ජාතිකාරක්ෂාව තවම තියෙෙන අනතුර ොදහරන් මේ උපු කණඩායම නිදහසේ ඉන්නවා අයි කියලා කියන්නේ තවම අපේ රටේ ජාතික ආරක්ෂාවන තුරින්. ඒහින්දා ඒක හොයාගැනීම තමයි අපේ රටේ පරොවැසියන් හැටියට සියලු දෙනාගේම බගකීම. මහිතන්නන්නේ කාදිිනලඋන්ාන්සේත් මේ දිගින් දිගටම සටන් කරන්නේත් ඒ ඔවන්ම හොයාගන්න ඕනි කියල. ඒක තමයි අපිත් මේ කෑගහන්නේ. අපිත් මේ කියන්නේ. මොකද මේ කරුණුදයා බැලුවම් අපිට පේනවා සහරාන්ුව මේ ඔපපු කණ්ඩයමක් දින්නවා ඉට යෙනදේ තමයි දැන් මේ රජය සාකිකාරයෝ කිය දාලා යෙන ද ඩුවිභාගයක් යනවා. දැම් චෘතිතයෝ කියලා මංහිතන්න විසිගානක් නම් කරලා දැන් වනිීතිපතිති පර්මේන්තුව ඔවුන්ට චෝදනාවල එල්ල කළ නඩුවිභාගයක් කැනු. දැයි නඩුවිභාගයක් යන අතරේ දැන් අපිට තිබෙන ප්‍රශ්නයක් කෞුද මේ සාක්කි කාරයු. රජය සාකිකාර හැ නම් කල තියන කවුත්. ද අපි දන්න විදිට නම් දැ මේ පරීක්ෂණය කරපු කවරුවත් නෑ. ඒකි කාරව හටියද. දැම් පලවෙනිම දේ තමයි දැ මේ බෝම්බේ පිපරුණාට පස්සේ මේ පරිීක්ෂණය ප්‍රධනය තමයි හිටපු නියෝජ්‍ය පලිස්පති රවශණව රත්න. ඉරට අපරාද පරිීක්ෂණ දෙ පාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂක ශාණ අේෂය කර. ශානිී අභේසය කර තමයි ඒ බෝම්බ අට පිපරච්ච ස්ථාන අත ගැනම පරීක්ෂණ පවත්වපු ප්‍රධාන නිලධාරිය. යා එයාගේ භාරය තමයි මේ පරීක්ෂ ඔක්කො සිද් වන. ඊළඟට සහරන්නුව හොයාගෙනගිය නාලක සිල්වා. ඊළඟට අඩුමගාන්නෙ පෞගිය කාලෙ පුරාම අලුත් කරුණු රාශියක් මේ සමාජයට එළියට දැම්ම කාඩිනලුන්නාන්සි. ැ මේ කවුරුවත් සාක්ෂිකාර වැැටිට නම් කරලනෑ. මේගොල්ංුව නම් කරන්නේ නැතුව මේ ප්‍රහාරයට කිසිම සම්බන්ධතාවයක් නැති මේ ප්‍රහාරයේ අගක් මුලක් දන්න නැති අයවා සාකිිකාර වැටිට නම් කර තියන. කහොම මේ අලුත් කරුණු ඉදිරි දෙෙන්නේ. ඒ හින්ද තමයි අපි කියන්නේ. මේක කවරුවාරි මැනපුලේට් කනවා කියන. කවරවාරි මේක පිටි පස්සේ හිඳගෙන මේ මේ ඕොනවා කියන. ඇයි මේ නාලක සිල්ලවක සාකිිකාරෙක් කරන්න නැත්ති. ඇවි රවිසෙන විරත්වක සාිකාරයෙක් කරන්න නැති යි ශානි අ අපේෂය කර මේ මෙහෝපු මේ බෝම්බ කරුවන් අට දෙනාම. පිඳව පීක්ෂණ කරපු ප්‍රධාන පරිීක්ෂක නිලධාරයා හැටියට ඉටපු ශානි්‍ය අභේ සේ කරව ඇයි මේක සාකිිකාරයක් කරන්නේ නැත්තේ. ඊළඟට කාදිිනලුන්හන්සේ මේක කරු හොගක් ක එළි දරව කරාප උුග කාල. ඇද ඇයිුන් හන්සේව සාිකාරෙක් කරන්න නැත්තේ. ඒහින්ද තමයි අපිට තියෙන සැකය තව තව වඩාත් තහුරු වෙනවා ආණ්ඩුවක යටපත් කරන්න හා මේක වෙනත් දිසාාවකට ගෙනියන්න උත්සා කරවා. ඒවගේම තමයි ම අවසාන වශයෙන් අපි කියන්න ඕනේ අපි සමග ජනබලවේගේ හැටියට අපි ඉදිරිපත් කල්ල තිබෙනවා. අප මේ ආණ්ඩු මේක කරන්න නැත්තං. අපේ ආන් රජයක් ඇයටතේ. අපි පූර්ණ අධිකරන බලතල තිබෙන, කොමිසන් සභාවක් පත් කරලා. අපි මේ පරීක්ෂ නවතිච්ච තැනෙෙන්. අපි ඉදිරියට ගෙන යනවයි කියන. ඒ පනිවිඩේ හා ඒ සහතිකේ අධි වෙනොට අප රට ලබා දීල තිබෙන. ඒ හින්ද අද වික්‍රමසිංහ රාජපක්‍ෂ පාලනය. මේ පාස්කු බෝභ ප්‍රහරේ කොතරම් සත්‍යය කරනු සංගන්න ඔවුන් උත්සා කළත්, කොතරම් සත්්‍ය කරනවුන් හෙළිදරව් නොකරන්න ඔඕුන් උත්ස්සා කළත් සමකි ජනබලවේගේ රජයක් ඇඩති මේකේ සත්‍ය කරුටික හෙළිදරව් කරලා මේ අපරාදයට මුල් වෙච්ච සියලු දෙනාම නීතිය ඉදිරියට ගෙනවයි කියන. පණවිඩය පාස්කු බෝම්ප පහරේ සිද්ධ වෙලා අවුරුදු පහක් ගත වෙන මේ අවස්ථාවේදී අපි නවතවතාවක් අපි මතක් කරන්න.